නමුස භගවතූ වරහතු සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතුූ වරහතු සම්මාබුද් නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වක්නි. ඔබාදත් ඉතාම ශ්‍රද්ධහ සම්පන්නව බලාපොරොත්තුවන්නේ විවරණය වැඩ සටහන සමග එකතුවන්නටයි. ඔබ දාන්නන්නවා දැන් කාලයක සිට අපි විවරණයේ වැඩසටහන තුළින් විවිධාකාර මේ අවබෝධාත්මක තත්ත්වයන් විවරණය කරමින් සිටිනෝ. අවබෝධයට පදනම්වන තත්වයන් පිළිබඳ අපි සාකච්ා කරමින් සිටිනෝ. එදිනෙදා භාවිතා කරන ගාථාවන්වල ලෝකෝත්තර අර්ථය සොයාගෙන යන වැඩසටහන තමයි විවරණය කෙලකය.ඒ භාවිතා ගාතාවන්ගේ අරථය යථපරි දිස්මතු නොවිච්චකමත් තියෙනවා. ඒ යතාපරි දිස්මත නොවීම නිසාම මිනිසුන්ට ලෝකෝත්තර අරත්ථය හැංගිලා තියෙනවා. එනිසා නොෙක් කාකාරය එදිනිදා ප්‍රශ්න යැයි හිතාගෙනඉන්න සමහර තත්ත්වයන් ගෙන් මිදීම පිණිස අවස්ථානුකූල සංසුන්කමකට, ගයුතුන් හන්සකිිම මේ බුද්ධ වාසනය තුළ අතීත වැඩ හිටිය උත්තමයන් වහන්සේලා විසින් ගොඩනගපු ගාතාරත්නයන් භාවිතා විමින් තියනෝ හැබැයි අපික දෙයම් මතකතයාගණඩුව මොකක්දේ ඒ තමයි බුද්ධ ශාසනය පෙන්වන අරථය වනාහි ලෝකෝත්තරත්වේම මතුකරන එක. එ නිසා අපි ගියවර විවරණය වැඩසටහනිද මතු කළේ චත්තමානවක ගාතාවන් වල පළවෙනිවාක්්‍යය අද එතන එහාට අපි භාවිතා කරන්න එතන එහාට ගාතාවේ අර්ථය මතු කරන්න උත් සහ කරනු. පින්වත්න මේ ලා මෙබඳු අර්ථ වැඩියෙන් දැනෙන් ඩෝන කාලයක් මේ වෙලාව මෙබඳු ගාතාවන්ගේ අර්ථය වඩාත් ඉස්මතු කරගණ්ඩ වුවමනා කරන වෙලාව එකට හේතුව කෙලෙස් සහකත අරබුදය උත්සන්න වෙලා වටකරගන නීවරණ විසින් අභියෝග කරනවා. ඒ නීවරණ විසින් අභියෝග කරන්න කරන්න තමන්ගේ අභ්‍යන්තරිික තුළ අවිද්‍යාවේ පීඩාව වැඩිවෙලා. අපි තුළ අවිද්‍යාව පීඩාව වැඩිවෙලා. අවිද්‍යාවපීඩාව වැඩිවෙන්ඩ වැඩිවෙෙන්ඩ පින්නත් ැපි අරමුණු ඇසරු කරන්නේ මුලාවුණු සිතකින්. අවිද්‍යාව වැඩිවෙඩ වැඩිවෙන්න අපි අරමුණුටි ඇසුරු කරන්නේ මුලාවුණු චින්තන රටාව. අරමුණු ඇසුර කරනක ඇතුළේ අපට කිසිදු ආකාරයක පිළිසරණක් නෑ. කිසිදු ආකාරය කරයක වරණය ත්න. එනිසමි ගතවන අවස්ථාවතුළ අවබෝධාත්මක විශ්ලේෂනයකට. අවබෝධාත්මක විමර්ශනයකට දොරගුල් ඇැරගන්න හොඳම වෙලා. හේතුව වර්තමානයේ අරබුද බොහොමයකට අපි හිරවෙලා කවදාවත් නැති තර. අපි මේ මූුණ දෙන අරබුද කවදාව නැති තරම් වැඩිවෙලා. මි්චර අරබුද වලට මූුණ දලා නෑ අපේ අර්බුද මිච්චර උත්සන්න වෙලා නෑ කවදාවත්. පිලක් අපේ ජීවිතය දෙස ඉතා සාවධනවෝ සබද්ධකව හැලා බලන්න. ඉස්සරහටත් අරමුණු ඇසුරු කරගෙන ගොඩන ගෙන අරබුදකාරී මට්ටමේ වැඩිවීමක් මිසක් අඩුවීමක් නම් පේන මානිකවත් අපට බුණ ගැහින්නේ නෑ පින්වත්. ඒක ධර්මානකූල ලිනවා නං එක මේවාගේ. වටකරගෙන පින්වත්න්නේ අපි අකමැති සංස්කාර විපාකයට පැමිණිලා අප මේ මුහුණ දෙන අවස්ථාවේ අපි අකමැති සංස්කාර විපාකයට පැමිණි හෝරාවක් පැමිණි කාලපරිච්චේදයක්. අකමැති සංස්කාර විපාකයට පැමිණි අවස්ථාවක්. එනිසා ඔගුල්ගේ සිහිනුවන අද විවරණය ඇතුළේ ලෝකෝත්තර අරථයකතින් විවෝරණය කරගන්න බලන්න. ඇතුලාන්තයේ බුද්ධසාාසනය ඇතුළි කියවගන්න බලන්න. බුදුරජාණන් වහන්සි වදාල ශ්‍රාවකත්තය ඇතුළේ අභ්‍යන්තරේ ඉතා ගැඹුරින් විශලේෂණය කරගන්න බලන්න. කොහොමද. හැම වෙලාවකම හිතන්න පින්නත්නී. අද විවරණී තුළින් ප්‍රමටහනකුත් කියල දෙන්න. ඒ කියලදින සාකච්ඡාව ඇතුළේ බුදුරජාණන් වහන්සිගේ ශ්‍රාවකයන් හැටියට ඇතුලාන්තේ පුළුවන්තරං විවර කරගන්න. ඒ ඇතුලාන්තයේ විවර කර ගන්නකොට ඔබට ඉතා වැදගත් දෙයක් කියන්න රුවන එකකුමන්ත අකමැති සංස්කාර විපාකයට පැමිණි ඇති බව මේ මුොහොඒේ අකමැති සංස්කාර විපාකයට පැමිණි ඇති බව ඒ වගේ මෙැහැම දාමත් මනසිකාරයේ කරන්න අකමැති සංස්කාර විපාකයට පැමිණියා කියලා එකන මම අකමැති සංස්කාර විපාකයේ පිණිස පැමිණියක් ඒ අකමැති සංස්කාරවල උරුමක්කරවා ලෝකෙයට අයිති නෑ. අකමැති සංස්කාර තමයි විපාකයට පැමිණ තියෙන්නේ. ඇැබැයි අකමැති සංස්කාර විපාකයට පැමිණුනා කියලා ඒ අකමැති සංස්කාර ලෝකයේ කිසිවෙක්වත් හදපු තත්ත්වයක් නෙමේ ඒවා පෙර සංසාරයේ මා විසින්ම ගොඩ නගාගත්ත තත්ත්වය. ඒවා සංසාරයේ මා විසින්ම ගොඩ නගා ගත්තා අරබුදයක්. අකමති සංස්කාර විාකයට පැමිණේ ඇති බව ඇත්ත බැයි අකමැති සංස්කාරවල උරුමක්කරුවා වෙන්නේ මම මයි. ඒ අකමැති සංස්කාරවල හිමිකරුවාවෙන්නේ මම මයි. ඒ අකමැති සංස්කාරවල අර්බුදය මා තුළමයි. එන එක දෙයක් මතකතියාගන්න අකමැති සංස්කාර විපාකයට පැමිණ ඇත. එහෙත් ඒ අකමැති සංස්කාර උරුමක්කරුවා ලෝකෙට අයිති නෑ. අකමැති සංස්කාරවල හිමිකරුවා ලෝකෙට අයිති නෑ. ඒ අකමැති සංස්කාර මා විසින්ම ගොඩ නගාගත්ත තත්ත්වය. අකමැති සංස්කාර මා විසින්ම ගොඩ නගා ත්ත තත්ත්වයක් නං හොදට මනසිකාරය කරන්න පිවත්නී ඒ අකමැති සස්කාර මා විසින්ම ගොඩනගපු තත්ත්වයක් නං ඒ අකමැති සංස්කාර ආනිත්්‍යවෙල යන එකක්. අකමැති සංස්කාර අනිත්‍යවෙල යන එකක්. කිසිදු සංස්කාරයක් නිතිත්්‍යයනෙ. සංස්කාරා අර්ථයම තියනෙනවා අනිත්‍යතාව හැඟෙන ගතියක්. තිතාව හැඟවෙන ගත. ඒ සංස්කාර අනි්‍යයනං ඒ සංස්කාර මම වසයෙන් මගේ වසේ මගේ ආත්මය වසින් ගඩ් බැරිනංක්. ඒ අනිත්‍ය වූ අකමති සංස්කාරටිකක් මේ මොත විපාකයට පැමිණ ඇතති කිය බලන කොට ගලග හිත වික්ෂිප්තවෙලා ාහිර අරමුණු මතට හැකිලි නැතිවෙ. බාහිර අරමුණු මත දුවන්නේ නැතිවේ. ඒ අරමුණු මත පිහිටලා තමාතුළ ගොඩ නැගෙන කෙලෙස් සහගත විතර්ක සහගත අබුදයකට ඔගොලන්ගේ හිත වැටෙන එකක් න. ඒ අ්‍යන්තර අරබුදේ නොවැටීම පිණිස. ට පුලුවන් ක්‍රමාණුකෝලොව මේ ධර්මයේ පාවිච්චි කරන්න. ටිකෙන්ටික ටිගෙන්න්ටික මේ ධර්මේ ඇසුරු කරලලා ධර්ම, යොදලා ධර්මයේ භාවිතා කරලා අපට ඇතුළන්තේ වෙනස් කරගන්න පුළුව. අකමැති සංස්කාර විපාකයට පැමිණිලා ඒ අකමැති සංස්කාර ම කරගත්තව නෙමි ලෝකෙකින කරපුුවත් නෙමි හේතු පල දහමින් ගොඩන ගිච්චික. ඒ අකමැති සංස්කාර අනිත්‍යයි යනාත්මයි කියලා බලන්න පුළුවන්න. ඒ අනිත්‍යවෙච් අනාත්මච සංස්කාර අනිත්ති වෙනකොට මා තුළ කුසල සංස්කාරයක් විපාකය පිණිස පැමිණේවා කියලා බලන්න පුළුවන්ක මක්තියෙනනවානම්. කුසල සංස්කාරය විපාකය පිණිස පැමිණේවා කියලා විමර්ශනය කරන්න පුළුවන්න. ඒ විමර්ශනය ඇතුළ පින්නත්න පුදුමාකාර විදියට ඔබේ අභ්‍යන්තරය සුවපත්තේවි. ඇතුළ අන්තේ ගිනිගන්නක නවතීවි. ඇතුළන්තේ ගිනිගන්නක නැවතිලා අභ්‍යන්තරිික සදාතනික රැකවරණයක් සදාාතනික සුවපත්වීමක් සදාතනික පිළිසරණක් තමා තුළ මතුවේවි. පිළිසරණ වෙනුවෙන් සැලසුම්සාගතවේද. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කමටහන බුද්ධ ශසනය ඇසුරෙන් මතු කරන මේ කමටහන. තම තමන් ගිජීවිතයේ පාඩම කරගත් තොත් පුුදුමාකාර විදියට ඇතුළ සුව පත්වෙයි. පුදුමාකාර විදියට අභ්‍යන්තරයේ සංසුම්වෙයි. පුදුමාකාර විදියට ඇතුලාන්තේ රැකහි පින්නත්. ඒ රැකවරණය වෙනුවෙන් ඇතුලාන්තේ ලෑස්ති කරගන්න අපි මග බලාගන්න ගෝන. පින්නත්නී? අද මේ අර විවරණයේ වැඩසටහන මුලින් පැහැදිලි කරපු පාටේ. මොකදද ගියවාර පැහැදිලි කර යෝ අදතන් පව රෝමනු ජේසු. කතා කරන මිනිසුන් අතර ශ්‍රෂ්ඨයි කවුද බුදුරජාණන් වහන්සේ. දෙවැනිවාකිමකක්ද සක්‍යමුණී බගවා කතකිච්චෝ. ඒවාකිත මාද විවරණයේදී විවෘත කරන්න. ශක්්‍යමුණී බගවා කතකිච්චෝ. මේක තින ප්‍රබලම යෙදුතුමක්තියවා. ඉතාම ප්‍රබල භාවිතයක් තියෙන මොකදද සක්්‍යමුණී බගවා කතකිච්චෝ මේකති නිතා ප්‍රබල යදුමක් තමයි කතකිච්චෝ කතකිච්චෝ මොකද මේ කතකිච්චෝ කියල කිය මේ වාකය ගැන දවස් කනම් බණ කියන්න පුළුව. මේකේ අරථය හරියට දන්නවා නම් මේ ඇත්තටම මේ ගාතාවක් හතුළි ෝගොල්ලු සෝතාපන්න මාර්ගයේ හොයා ගැනීම සෝතාපන්න මාර්ගයටෙන්ට පාරක් කදා ගනීම අවබෝධය කරා ඉන්ට දොරගොල් විවර කර ගනී. සක්‍යමුණී බගවා කතකිච්චෝ කතකිච්චෝ කියන්නේ ඇතරම කළ යුතුදේ කරලා ඉවරයි කියනෙ. එමත් නතන් සියල්ල කර ඉවරයි එම ගත්තත් කිසිවර දක්නෑ. කතකිච්චෝ කියන්නේ සියල්ල කරලා ඉවරයි කියනක. එතොට සක්්‍යමුණී බගවා සාක්‍ය මුණ න්ද්‍රයන් වහන්සේ අවබෝධ කළ යුතු යමක් ඇද්ද ඒ අවබෝධ කරල යවරයි කතකිච්චෝ සියල්ල කර ඉවරයි. තර බුද්ධ සාසනය සියල්ල කරන්න කියලා මතු කරන්නේ මොකක්්ද. පින්නත්නී බුද්ධසාසනයේ සියල්ල කරන්න කියලා මතු කරන්නේ සියල්ල නිවාරණය කරන්න කියලා නෙමේ. යතෝ යතෝච මනෝනිවාරයේ තෝ තතෝච පාපකං සියල් මේ න සබ්බතෝ මනෝනිවාරයේ සියල්ල නිවාරණය කරන්න ඕන කියලා බුද්ධශාසනය කවදාවත් මතු කරන්නේ එ සබබතූ මනෝනිවාර්ය එක සියල්ල නිවාරණය කරන්න කියලා බුද්ධ සාාසනය කවදාවත් අපට මතු කරන්නේ. එන බුද්ශසනී මතු කරන්නේ කුමත්. මකක්ද මේ බුද්ධ ශාසනයට කියන කතාව. බුද්ධශාසනය කියන්නේ සබ්තුූ මනෝනිවවාර සියල්ල එංගි හිත මුදවන්න ඕන කියලා බුද් වාසනය කවදාවත් අපට කියන්නේ. ය යතෝජ පාපකං අකුසල සහගත ගතියක් තියෙනවනම් ඒකෙන් හිත මුදවන්ඩ එර අපි තුළ මතු වෙන ප්‍රබලම අකුසල් සහගතකම තමයි අයෝනිසෝ මනසිකාරී එතුර අයුනිසෝ මනසිකාරි යෙදෙන්ට යදෙෙන්්ෙයා තුළ මතුවන්නම කද අයෝනිස මනසිකාර යෙදෙන්ට යෙදෙන්න්නට පින්නත් නිය පුදගලයා තුළ මුට්ට සති සිහි මුලා වෙලා යනවා එයාගේ සිත සීමුලා වෙලා යනවා මුට්ටස් සති සිහි මුලාවනාමමකද වෙන්නේ සහි මුලාගනාම වෙන්නේ ඒ පුද්ගලයා තුළ බවයට රැසීමක් තියනවා කාම භවයට රූප භවයට අරූප භවයට කියන තුන් බවයට රැසීමක් තියනවා. එතට තුන් භවයට රැසීමක් තියනකට මොකක්ද වෙන්නේ. තුන් භවයට රැසීමක් තියෙනකොට එයා ගසිත බවනිරෝධීටක වෙන්නේ. එයා බවයට මයි ඇලින්න්නේ බවටමයි බැඳින්නේ බවටමයි අබි නන්දනී යන්නේ පැත්තනමයි ඇදිල යන්නේ යම්තාාවක් භවකාරමර ඇස්වේෙනවා අද ඒ ඇස්සන භවකරමය විසින්යා භව්‍යනාත කරනවා. එතට බවය තුළ අනාතවීම මතු වෙන්නේ මුට්ටස් සති මුලාවෙච්ච සීය නිසා. ඒ මුලාවිච්ච සීියකුමක් මත ඇතිවෙන එකක්ද. මුලාවනු සහය ඇති වෙන්නේ පිවත්න අයෝනිසෝ මනසිකාරයේ නිසා. අයෝනිසෝ මනසිකාරයෙන් මුට්ටත් සතියටත් මුට්ටත් සතියෙන් බවටත් බවය ඇසුරු කරගන ගොඩනැගෙන පින්නත්නී අර කාමච්චන්දාාදී නීවරණයක් සකාා දිට්‍යයාාදී සංයෝජනය නැවත මත නැවත නැවත තද වෙනවාංයෝජන ගැට බුරුල් වෙන්න. ඒකට තව දුරටත් ලිහාග්ඩ ැඩිවිදිට තද වෙනවා පින්නවත්න්නේ. ඒ ගැට ටික තදවෙනකොටමකක්දවෙන්නේ ඒ ැටික තද වෙන්න පින්නත්න්නේ ඒ පුද්ගලයා තුළ ඊළඟට මතු වෙන ස්භාවය තමයි පින්නත්න්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව මති නැවත නවත ආශ්‍රව හදාගන ආශත්‍රවය නවත අද්‍යාවම සංවර්ධනය කර කර යන ගමනක්. මෙන්න මේක ඇතුළ ඉන්න වනන්යා කරන්න ඕඩි කලනෑ. කතකිච්චෝ! කළ යුත්තු සියල්ල කොට ඉවරයි බුදුරජණ වහන්ස. සියල්ල කරන්න කියනකොට පින්නත්නී. අති තනාගතර් වර්තමානකින තුන්කාලීම සිද්වනු සියලූම සංස්කාරවලින් අපේ සිත මුදවා ගන්ට ඕනෑය කියලා බුද්ධවාසනයේ දෙයක් නෑ පන්නත්නී. එහෙම දෙයක් බුද්ධ ාසනය මතු කරන්නේ. සියල්ලන්ගේෙන් සිත මුදව්ඩෝන කියල බුද්දවාසන මතු කරන්නේ. යම් කිසි ආකාරික වර්තමානයේ අිබිනන්දෙෙන්න්න ස්කන්ද ධාතු ආතන්ටික ඇසු කරගෙන ගොඩනගෙන කෙස් ගතියක් තියෙනවා නම්. ඒ කෙලෙස් ගතියට අරතයක් දෙනවට බුද්ධසාාසනයක තුනෑ. ඒ කෙස් තති අටයදවට බුද්සාසයක නෑ න අත්තක තියගන මේවා තින ප්‍රබලම ඒෙතුම. සක්‍යමුණී බගවා කතකිච්චෝ. සියල්ල කර ඉවරයි. තුොට සියල්ල කර ඉවරනං එතකට අවබෝධ කරගත්ත සියල්ල අවබෝධ කලා කියන තමයි මේ අදහසේතින වටිනාකම සියල්ල කර ඉවරයි කියනෙකයි කතකිච්චෝ කියන්න. ඔබට මතික ඇති ධර්මය නිතර දනවා කතන් කරණයන් නා පරං ඉත් අත්තා ඇදැන් එහම නං අපි තුළ කරන්න ඕන සියල්ල විදිට බුද්ධ වාසනය පෙන් අනෙ කෙළෙ සර්බුදයි. නැවත පුනර්භාවයට හැ පුනර්භවය පිණස බලපාන සාධක. පුනර්භවය පිණිස බලපාන කුමක්ද. පිනත් ර් නැවත පුනර්භවය පිණිස යන්න පුනර්භවය පිණිස බලපාන ප්‍රාමාණික ප්‍රබලම සාධකයේ කුමක්ද. පුනර්භවය පිණිස බලපාන ප්‍රද්ධාන පෙළේ සාදකයේ තමයි පින්නත්නී ඒ ඒ පුද්ගලයා තුළ ගොඩ නැගෙන කර්මය. ඒවගේ මේ පුද්ගලයා තුළ ගොඩ නැගෙන, මානසික උපය උපාදාන අභිනිවේස අනුසය සහගතකම. එමගේ ම අවිද්‍යාවෙන් අන්දකාරයට ගියපු විඤ්ඥාණය. එතකොට මෙන්න මේ තත්ත්වය හොඳට අවබෝධ කළොත්. අවිද්‍යා අන්දකාරය තුළ අන්දබමන්දවේච විඤ්ඥානය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් ඔබට තියෙනවන. වර්තමාන ස්කන්ධධාතු ආයතන ටික ඇසුරු කරගන ගොඩ ඇසුරු කරනකොට ගොඩ නැගෙන උපය උපාදාන අභිනිවේස අනුසේ සහගතකම ගැන අවබෝධයක් තියෙනවානම් ඒමගේ මේ උපය උපාදාන අභිනිවේස අනුසේ සහගතකම තුළ ගොඩනැගෙන කර්මය ගැනයාට අවබෝධයක් තියෙනවා නම් මෙන්නම අරබුදේ විශසදාගැනීම පිණිස ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එයාගෙසිත එකතු වෙලානම් එබඳු ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එකතු වෙච්ච තැනක පින්නවත් නේශ්‍රාවකයා කිසිදුවා කාරයකින් අවධානමි වැටින්නේ. සිදදු ආකාරක අවධානමයටටඉන්න. මෙන්න මේටිකයි කතකිච්චෝ. කළ යුතු සසිියල්ල කියලා ධර්මී පෙන්න්නන්න. ඒ කළ යුතු සියල්ල පටන් ගන්න යෝනිසෝමන සිකාරී. පින්වත්නී මේ බුද්ධවාසනය නුවනින් විමසීම තරං අර්ථවත්දයක් බුද්ධාසනය තවත් පෙන්න්න නෑ. නුවනින් විමසනයක තරං අර්ථ සහිත දෙයක් මේ බුද්ධසාාසනය තවත් පේෙන්නෑ පින්වත්න. එතකට නුවනින් විමසන්ඩ විමසන්ඩමකක්ද වෙන්නේ. නුවනින් විමසන්ඩ විමසන්ඩ වෙන්නේ. නුවනින් විමසීම තුළ ඒශ්‍රාවකයා තුළ මතුවෙන්නේ ඉතාම ප්‍රබල අධ්‍යාත්මික ප්‍රවේශය. නුවනින් විමසන්ඩ විමසන්න්න ඒේශ්‍රාවකයා තුළ මතුවෙන සුන්දර තත්ත්වය. ඒ තමයි පින්න්නත්නී හොඳට සිහිය පිහිටන්ඩ ගන්න. ස්කම්ද ධාතු ආර්තනටික ඇසුර කරනකොට පින්නත්නී වික්ෂිප්තකමක් ඒශ්‍රාවකයාගේ සිතට අයිතිනයයන්න කළ යුතුසියල් කළ යුතුසිියල්ල. වර්තමානයාගේ සිත කෙලේ සරබුදේ මත පැටලින්නේ කෙරෙ සර්බුදේ මත අනාත වෙන්නේ. කෙලෙස් සර්බුතේ මත එයාගේ ඇතුලාන්තය වෙලෙ නෑ. පින්නත් නිහාාත්පසපි තුළ වෙලිලතියන්නේ කෙළෙස් සර්බුදය. හාත් පස වෙලිලා. එතුොට හාත්පස කෙලෙ සර්බුදේ මත වෙලිලා නං අපට පින්නත්නී සුරක්ෂිතකමක් රැකවරණයක් පිළිසරණක්නෑ. කවදාවත්තේම පිළිසරණක් බලාපොරොත්තුවෙන්ටිපා. ඒම නම් මතක තියාගන්න. යම්බෙලාක යෝනිසෝ මනසිකාර යෙදෙන්නේ යෙදෙන්න වර්තමාන ස්කන්දා එතන දාතුටි ඇැසරු කරනකොට කෙලෙස් අරබුද එයා වැටෙන්ටතින් අවකාශය න්නේ. අන්න කතකිච්චු. සියල්ල කරලා ඉවරවෙන තත්තයකටය පිවිසිල් අතින ඒක වැඩේ හමාර වෙන්න ගන්න. ඒගේ අභ්‍යන්තරික ප්‍රශ්නය නිදහස්ස එන්න ගන්නවා. අභ්‍යන්තරික ප්‍රශ්නයේ විසඳ එන්න ගන්නවා. ඒ අභ්‍යන්ත ප්‍රශ්න විසඳ කොට කතකිච්චු. සියල්ල කරලා ඉවරවෙන පාටි ඇල්ල ඉවනයි. එයා ළඟඳම්ම දවසක. සියල්ල කොට ඉවර කරනවා. සියල්ල කරලා අවසාන් කරනවා. එතුකොට යෝනිසෝ මනසිකාරය මත්තින් හොඳට සිහ පිහිටන්ට ගන්න කොට සිහිය තිබ්බ තැනක පිත්නී අරමුණ විසින් එය අවුල් කරන්නේ මොක ද අවුල් කරනවා කියන්නේ. අරමුණ විසින් ය අවුල් කරනවා කියලා ධර්මී පෙන්න්නන්නේ අරමුණ විසින් යාව අවල් කරනවා කියලා ධර්මය පෙන් අනිමකක්ද. අරමුණ විසින් යාව අවුල් කරනවා කියලා ධර්මය පෙන්නන්නේ පන්නත්න කන්දායතන ධාතු පරිහරණය කරන තැනක කන්දායතන ධාතු පරිහරණය කිරීම තුළ නොඒක් ආකාරයේ කෙලෙස් විතර්ක වලට දොරගුල් විවරවෙනවා කියනෙකයි. දොරගුල් විවරවෙනවා කියනෙ එකයි. එතර කෙලෙස් විර්ක මතින් තමයි පින්නත්නී ප්‍රපංච සහගත දුරුවල ශ්‍රාවකයෙක් මතුවෙන්. මම මගේ මගේ ආත්මය කියලා රැවටෙන මුලාවෙන අන්ද බන්ධ වෙලා අනාගත බවේට දාල නොයෙක් ආකාරය කර්ම රැස්සෙන දුරුවලකමක් මතුවෙන් නතන. එතන ඒ දුරුවලකම මතුවෙන්නේ එතන නම් පින්නත්න දුරුවලකම මතුවවෙෙන තැනකට ඔබගේ ඇතුළලාන්තේය පෙළබෙේ නැතිවීම තමයි සියල්ල කරනවා කියලා ධර්මය පින්න නාර්ථය. එන යෝනිසෝමණසාරෙන් පටන් ගණ්ඩ ඕන එක. පිවත්ම මේ බුද්ධ සාසනී අර්ථය කොතනද තියනිිකල ඔයාල හෝ ගොඩක් ලුහු බඳගෙන ගියාට. අර්ේ කොතනද තියනෙල ොු ම ලාග ගයාා. විසිරලා බැලුවට. බුද්ධ සාාසන අර්තයේ තියෙන්නේ පින්නත්න එක මේක තැනක. මකදද. යෝනිසෝ මනසිකාරේ මත. පින්නත්න මේේ මිහි මත යෝනිසෝ මනසිකාරයේ තරන් තවත් ප්‍රබල දෙයක් නෑ කතකි ච්චෝ. සියල්ල කරලා ඉවරවෙන තැනකට ඔබ හදන්නේ. ඔබ පොළඹවන්නේ. ඔබේ ඇතුලාන්තේ වෙනස් කරන්නේ පින්නත්න මේ භාගවතු වහන්සේ වදාල යෝනිසෝ මනසිකාරීමයි. පින්නත්නී සියලු ධර්ම නසිකාර පත්තිය හටගන්න නම්. මනසිකාරයේ අවුලක්මනී පින්නත්න සංසාරික පරිදාහයේ නිමැවුම් කරුවා වෙන්නේ. සංසාරික පරිදාහය සංසාරික දැවිල් අභ්‍යන්තර බාහිර අරබුදය ලොකෙ කිසිවෙක්වත් කරපුදයක් විදියට ධර්මය පෙන්න්න නිනෑනි. ධර්මයහිම පෙන්න්නන්නේ. අයුනිසෝ මනසිකාරයේ ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න පින්නත්න්නේ ඇතුලාන්තේ ගිනි ගන්න එක වැඩි වෙන. ඇතුලාන්තේ තුළ ගිනි ගන්නක මහ ප්‍රබලවිදියට වැඩි වෙලා තියෙන්නේ අපි තුළ මතුවන අයෝනිසෝ මනසිකාරයේ තියන ප්‍රබලත්වය නිසාමයි දෙබලන්ට සියල්ල කරලා ඉවර වෙනකෙනෙක් පටන් ගන්න තැන. යෝනිසෝ මනසිකාරය මත යෙදෙන්න්න යෙදන්න පිවත්න ඒ පුද්ගලයා තුළ මතු වෙන්නේම කුමක්ද මතු වෙන්නේම පන්නත්නී සතර සති පට්ටානය මයි. සතර සති පට්ානේ හැම වෙලාවකම යොදන්න පුළුවන්න පමණප සියලු අත්දකීම්වල පන්නත්නී සුකාශවාද දුකාස්වාද ඇතිවෙන සියලු තැන්හි. හොඳ නරක කියලා සාමාන්‍ය කෙලෙස් සහගත ලෝකයා බෙදන සියලු තැන්වලදී පින්වත්නී බුදුරජාණන් වහන්සේ වදාල ප්‍රමාණික භාවිතයක් හැටියට අපට පුළුවන්නම් යොදාගන්න කුමක්ද. අප පුළුවන් වනුත් යොදාගන්න සතර සති පට්ඨාන පිවත්නයාට යාගිහිතනි පෙන්නේ. එනම් කතකිච්චෝ එයාව එයාාව දකිනකම. සියල්ල කරලා ඉවරවෙන පාර කොතනද. ලෝකය දකිනවා වෙනුවට, ලෝකයේ මත වික්‍ෂිප්ත වෙනවා වෙනුවට ලෝකයේ මත මුලා වෙනවා වෙනුවට, ලෝකයේ මත අරබුදේ පවරනවා වෙනුවට තමන් ගෙහිත දකිනෙක්. ලෝකෙෙන් මනාපයි කියලෙකන්නේ. ලෝකෙ අමනාපයි කෙලෙකුත් නෑ. මනාපයි අමනාපයි කියෙක ෝගුළන්ගේ මානසික ස්වරූපයක්. මානසික ස්වභාවයක්. ඒ මනා පමනාප කියලා මානසික ස්වභාවය දකින. අමනාපයි කියලා දකින ඒ මානසික ස්වභාවේ තීරුම්ගත්ත දක්ෂ ශ්‍රාවකත්තයක් තමයි යුවමනා කරලාතිය. දක්ෂ ශ්‍රාවකත්වය. මනා පමනාප වසයෙන් ලෝකයේ පැත්තට විසිරිලා ගියපු කෙනෙක් දක්ෂේක්ෙන් නෑ. එය අමනාප ලෝකයේ තමන්ගේ වසගේ පවත්වන්ඩයි යටට උමනාවත්වෙන්. අමනාපයි කියල අත්දකින අමනාපයි කියලා අත්දකින ලෝකය තුළ එයාට පවතින්නේ ගැටුමක් අරු දෙයක් මසානය අදෘප්ති කර බව. එතන මේ මනා පමනාපවසින් අත්දකින ලෝකයේෙම මනාපයි අමනාපයි කියලා දකි නයාගේ සිතන්. එදොට යා මනාපයි අමනාපයි කියලා යාගේ සිතින්නන් දකින්නේ මනාප වසිෙන් යායට සිතට වැටහෙන කම්ම සහ සිත්ත සහ සිතුවිලිවල තත්ත්ේ තේරුම් ගත්තුත් සිතත් තනිත්්‍ය වසින් යට පේන්නේ සිතු විලිත් ඇතිවෙල නැතිවෙල න දෙ ැට පේන්නේ සිතත් සිතුවිලි ඇැතිවෙල නතිවල යනවනම් පින්නන්නේ අනිත්‍යය යනාත්මයි කියන තැට යාගේ සිත එකතුවෙන්නේ නි්‍යයි නාත්මයි කිය ැනක පින්න අත් යෝගොල්ලු හිතනවාවද භවයට වරණනාවක් ගහි බවය තුළල රැඳලයින්ට මහ විශාල උද්දේගයක්. විසාාල ුවමනාවක් මතුවයි කෙලෝගොළල හිතනවාද. ඒක පින්න්නත්නී කිසිදාක සිද්ධ නොවන දෙයක්. එනම් කතකිච්චෝ කියල කියනෙම කදද. සියල්ල කරලා ඉවරවීම කියලා කියනෙමකක්ද. යෝනිසෝ මනසිකාරයේ මත නැවත නැවත යෙදෙන කොට යෝනිසෝ මනසිකාරයේ මත නැවත නැවත යෙදෙනකොට පින්නත්න ඒ යෝනිසෝ මනසිකාරයේ මතින් මතු වෙන්නේ සතර සතිපට්ඨානය මයි අන්කවර දෙයක් වත් නෙමි. යෝනිසෝ මනසිකාරයයේ මතුවෙන්නේ සතර සතිපට්ඨානයම නං පින්නත්නී සතර සතිපට්ඨානයේ යෙදෙන තැනක පින්නත්නයේ පුද්ගලය තුළ භවයට රැස්ෙන්නේ භවය දුරුවල වෙනවා. කාම භවය, රූප භවය. අරූප භවය කියන තුන් බවයට අදාළ රැස්සීමක් නෙමේයා තුළ තියෙන්නේ. ඒ රැසීමක් නො පවතින තැනක පින්වත්නී බවය දුරුවල වෙනවා බවය පිළිකුල් වෙනවා. බවය හැල්ලෙන්ට ගන්නවා. එතටේ බවය හැල්ලි වෙනකොට පින්වන බව නිරෝධයේ තමයි සුන්දර්මදය විදියටයටට වැටහෙන්නේ. බව නිරෝධය නම් වූ අසාහාය තැනක්යාට වැටහෙනවා. කෙලෙස් සහගත ෝකය කෙනෙකුට බවේ රැඳින් ලොකුුවමනාවක්තියෙන. ව අත්තේ එකතුෙන්න්නේ යාට පුදුමාකාර උනන්දුවක් තියනවා. නමුත් පන්නත්න්නේ දැ මේ පුද්ගලයට බව රැඳීමට කිසිමි උුණාවක් නෑ. බව රැඳීම නමේයාගේ වාව බව නිරෝදේමයි ශ්‍රේෂ්ට බව නිරෝධේමයි ශාන්ත නිරෝදය නම්ම අතිශේ සුන්දර තැක්තියන එතන්ට මම කවත්කතු වෙන්නේ කොහොම දෙකතු අන්න සියල්ල කරලඉවර වෙන තැන. ඒ බව නිරෝධේ කර එක වෙනකොට පන්නත් යාගේ ඇතුලාම්තය තුළ වැඩෙන්නේ මනුවද. එයාගේ ඇතුලාම්තේ තුළ වැඩෙන්නේ. සප්ත බොද්ජංග ධර්ම මයි පන්නවත්න්නේ. එබඳු සප්ත බොජ්ජංග ධර්මවල ශක්තිමත් වනු ශ්‍රාවකත්තයක් නම් තියෙන්නේ. සප්ත බොජ්ජංග මතින් ශක්තිමත් වනු ශ්‍රාවකත්වයක් නම් තියෙන්නේ සප්ත බොජ්ජංග මත ශක්තිමත් වුණු ශ්‍රාවකයක් මේ මිහිමත කිසිත් දිනක අවධන මේ වැටින්නෑ පිවත්. සප්ත බොජ්ජංග මතින් ශක්තිමත් වුණු ශ්‍රාවකයකෙන් කිසි දාකවරබුදේ වැටෙන්නෑ එයාට බොජ්ජංග ධර්ම මතනං විමසන්නේ එයාට සම්සාරික දැවිල්ලක් නෑ පින්වත්න්නේ ොද්ජංග ධර්ම ඩෙන්න්න වැඩෙන්ඩ යා එකතු වෙන්නේ සියල්ල කරලා ඉවර වෙන තැනකටයිමොකක්ද. විද්‍යාාව මුක්තියට එය එකතු වෙන්නේ විද්‍යාවවි මුක්තියට. ද ක්ති එකතු වීම පෙනනිස යාතුල ගඩනගෙනන කතාව තමයි සයාල් කිරීම. එමන තු ත ක් ම රද් කර සසාර ක්කෝම ද ට කල රලා ගෙවල යි ර කරලා මේ පුද්බේ ත හේතුවා ද ැවිීම පර ක්කෝම කරමය නිසාාවන ගෙලයි රනවා ඩ මසා වන කර් දයක් නෑ කියලා ක් අත්ත ක මත්තා න ෝගේ අනුගන කර ක් ක් දක් ද ෙවල ම කියල ව ැක බද තු රන්න. ඔබමා තුළ සියල්ල කොට නිමවනවා කියල කියන්න පිවත්න වර්මාන ස්කන්ද ධාතු ආයතන ඇසරු කරගන උපය පදාාන අභිනිවේස අනුසේ සහගත කෙස් ගතිය ගොඩ නැග නැතිමටමට නිවෙන එකයි. එනම් සක්‍යමුණී භගවා කතකිෙච්චෝ. අවබෝධ සාක්‍ය මනින්න්ද්‍රයන් වහන්සේ වෙච් අපගේ භාග්‍යවතුන් වහන්සේ සියල් කරල ඉවර වනා. ත දාව සියල්ල කර ර ච්ච කෙනෙක් වටයකතු වන්නේ වයයට නැවත පුනර්භාවය පැවෙන කර්මශක්තිය දුරුවලරනනික තමයි සල්ල කොටිවරකරීම කියල කියන්න. එමනම්ම වා කියයඇතුලි බොම ැමරක් අපට තියවා. දර්ශක හරයක්තියනවා සියල්ල කරල ඉවරවෙනක. සල්ල කරල් ඉවරවෙන්ම මනුවද කරන්නවඕන කියන එක පිළිබඳ හහාර උස්සල්ල විමර්ශණය කරල බලනක. එතැන් අපි පෙලබනොත් මේ විවරණයේ වැඩ සටහන ඔබෙන් බලාපොරොත්තු වන ලෝකයෙන් බලාපොත්තු වන ශ්‍රාවකයග ලාපොත්තු නාර්ථේක. ස්බිඉ කරුණාාවම සැෙහසිං යෝජනා කරන්න. සියල්ල කොට ඉවරවෙන තැනකට ඇතුලාන්තය වෙනස් කරගන්න කියලා. ඔබ හැම දෙනාටම අ්‍යන්තර ලෝකෝත්තරාටතේම විවරවේවා. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පුුණ්ඥන්තන් අනු මෝදිිත්වා, චිරංරක්කන්තු සාාසනං, ආකා සට්ටාච බුම්මට්ටා, දේවානාාගා මහිද්ිකා, ුුණඥන්තං අනු මෝදිිත්වා චරංගරක්කම්තු දේසනං. ආකා ස්‍යාච බම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පුඥන්තන් අනුමෝදිත්වා චරං රක්කම්තු තුන් සදා. ඔබ හැමදිනාටමල් තෙරුවසර.